ශ්‍රීණී ඉ එකෙන ගැන දවාදරුවන්ට දක්ෂයන්ට හපන්නුන්ට බුදධර්මය විෂය යත්වේ නම ඉශ්‍රීණයේ බුදුධර්මය පෙළපොතේ ද හත්වනි පාඩමෙන් වාාරවිභාග වලට මොනවගේ ප්‍රශ්නද හැදෙන්නේ. ඒවට උත්තන මොනාද කියලා තෝර්ලා බේර්ලා කතා කරන වැද්ධගත්ම වීඩියෝ එකතුේ දා හත්වෙනි විඩියෝ තමයි මේ ඉදිරි පත් කරන්නේ මේ වීඩියෝ මාලාව ඉදිරි පත් කරන්නේ ඔබට ක්‍රියටව් තිංක එස්සේ. ඇ YouTube මාර්ගගත අධ්‍යාපනයක නාලිකාවෙයි. දැන් ඔන්න ඔයාල කමෙන්ට් කරලා ඉල්ලලා තිබ විදිහට ස්තුතිවන්ත කරලා තිබ විදිහටබොහොම සතුටුයි. ඒවගේ තමයි විඩියෝ එකතුර මං ඉදිරිපත් කළ සම්පූර්ණ කරලා. දෙන්නම් පෙළපුත සම්පර්ණයමෝ යාලට වාර විභාගේදී ඉහලම ලකුණු ලබාගන්න දැන් අපි මේ පාඩමින් බලමුකු හේතුව පලය වෙයි පලය හේතුවවෙයි කියන පාඩමෙන් මොනවගේ ප්‍රශ්නද වාර විභාගයට, මේ හපන්නු ටිකට ලැබෙන්නේ කියලා ඔන්න මුලින්ම මේ පාඩ මේ උගන්න නැතරම හේතු ප දධර්මයනි හේතු පල ධර්මයට කියන නව තවනමක් කියන්න බලට පටිච්ච සමුපාද ධර්මය. හරි ඔල දන්නවනි වෙතකොට දැන් ඊළඟට දයෙන ප්‍රශ්නය තමයි මේවාර්භාගට ඇහෙන අනිවාරි ප්‍රශ්නයක් මොකක්ද. හේතු පල දහම එහමනැත්තම් පටිච්ච සමුපාද ධර්මය කියවෙන කෙති සූත්‍ර දේශනාවක්. අන්න ඒක මොකක්ද කෙටි සූත්‍රයේ මොකක්ද පටි සම්පාදය කියවෙන. ඒ තමයි ඉමස්මිින් සති ඉදං හෝති, ඉමස උප්පාදා ඉදං උපජ්ජති ඉමස්මිින් අසති ඉදං හෝතති. ඉමස්ස නිරෝධ ඉදන් නිරුජ්ජති මටත් වටා ඉක්මනින් යාලකිවනේද. වල හොන්ඳට කටපාඩන් කරලා තියෙන නිසා තමයි ඒ හරි හොඳයි අපි බලමුකහෙන එතකුට වාලහෙනම් මේක නැමතවතාවක් බලාගෙන ගාථාව මතකතියාගන්ඩ අනිවාරෙන් අහියි පටිස්ම්පාද මූල සූත්‍රය මකාද කියලහයි කෙටි සූත්‍රය. එතකුට ඔන්න ඕක තමයි ලියන්ඩ ඕන ඒකට කියනවමතිීන්ත පටිච් සම්පාද සූත්‍රය ඔය තියන ඉතා. කෙටි සූත්‍රයක් කතින් ඒක විස්තර ගොඩත් තියෙනවකිලකිනවා ඒ වනන් කතාකර කරින්න්නද දැන් වෙලාවනවෙෙන නේද. එනිසි කෙටින් කතා කරම ඇදගත් කරුටික ව මෙතන බලඩ. සංජය පරිබ්්‍රාජකයාගෙන් වෙන් වීතකුට මේ උපතිස්ස කෝලිත දෙදෙනගේ මුල් ගුරුවරයක් කවද මේ සංජයේ පරිබ්්‍රාජකයා. ඒක හොඳට මදකතියාගන්න. දැ මේ දෙන්න මේ ගුරුවරයාගෙන් වෙන් වෙලා යනවාන සතති්‍ය හොයාගන්න කෞද කෝලිත උපතිස්ස දෙදෙන. ඒ දෙදෙනට, මුලින්ම හමූන භික්‍ෂූන් වහන්සේ තමයි, කෞවද අස්ස ජීහාමුදුරු මතකතියාට. මේ අස්ස ජහාාන්දරු මොන පිරිසේ මොන කණ්ඩායම එක හාන්දුුරු නමත්ද. පස් වග මහනුන් අපි දනුවට පස්සග මහනු නම් කරන්නට බලඩ කෝඩ්්‍ය අප්ප බදධ්‍ය මහනාම අස්ස ජීගෙන විදිට ඒ හාන්දුරග න ටිකතයතුර අස්ස හාන්දුරු පස්වග භික්ෂුන් වහන්සේලා ගෙන් එක හාන්දරු කරෙන්නේ. එතකුට අස්ස ජහාන්දුරු මතකතියා ගණ්ඩෝනි. ඒ ලඟටට මෙන්න මේ ප්‍රශ්නය අහානවා උපතිස පරිබ්‍රාජකයා අස්ස ජහාන්දරෝගේ මොකක්ද ඔබතුමාගේ ගුරුවරයා කවද්ද මොකක් දිගෙන ගන්න ධර්මය කියමේ තියන් ලස්සට පින්තූරක ඇඳලා ඔයාලා ඔන්න පස්සෙේ පොත බලාගෙන ආසයින පොතේ බලන්ද හොඳට වෙලාව තියන වෙලාවක හරි මෙන්න මේ ප්‍රශ්නයට උත්තරරි ඒ දම්මා හේතු උප බවත් ඒ සංහේතුන් තතාගතු. ආහ ඔන්න ඔ ගාතාවත් මුල ටිකහරි මතක තියාගන්ඩ මේක ඇහුවේ කවද මේට මේ විදිර උත්තරදුනේ කවුද කියලා. අස ජ්‍යාන්දුරුව කියලා උත්තර දෙද යාලට තක තින්ද. ඕනි මේ ගාතාව උපතිස පරිබ්‍රාජකඇත කිව කවුද කිය හමහෝොත් එෙමනේද. එතකුට මතක තියෙන්ද ඕනි. දැන්. අපි බලමු ඊළඟ වැදගත්කාරණය මෙන්න මෙතන තියෙනවා. උපතිස්ස පරිබ්්‍රාජකයා පැවිදිවුණේ මොනනමින්ද පස්සෙ කාලේ. උපතිස පරිබ්‍රාජකය තමයි සැරියුත් මහරතන් වහන්සේ විදිහට පස්සේ කාලි ප්‍රසිද්ධවෙන්නේ එතකට සැරියුත් හාමුදුරු විදිහත තමයි පැවිදිවෙන්නේ උපතිස්ස පරිබ්රාජකයා නේද. එතකුට ඒත් මතකතියාගනු ඔන්න ඊළඟ වැදගත් රණය මෙ මෙතර දේවා. බුදුරජාණන් වහන්සේ ලාහෙමනැත්තම් බුදුවරුන් ලෝකයේ ඉපදුනත් නැතත් ඒ ැන පහල වුනත් නැතත් ලෝකයේ පවතින සත්‍යය මොකද හේතුඵල ධර්මය කියලා මතකතියාගන්්ඩ එක අනිවාරයෙන් ඇහෙන්ඩ පුළුවන් එතකුට ඔන්න වැදගත්ම කාරණයක් ඒක. එක අනිවාරයෙන් වාලා මතගතියාග්ඩ ඕනි. ඊළඟට මෙන්න මෙතන සූත්‍ර දෙකක්තිේ නොමනා සත්‍ර චක්කවත්ත සීහනාද සූත්‍රයයි මහා නිධාන සූත්‍රයායි. දැන් මේ සූත්‍ර දෙක ඇයි අපිට වැදගත්වෙනි මොනා සම්බන්ධයෙන්ද. ලෝකයේ හේතුඵල දහම අනුව. බෝ සියලු දේවල් සිදුවන බව විස්තර කරන සූත්‍ර දෙකා. ඔන්න හේතු පලදහමානුව සියලු දේවල් සිදුවන ඉන්ඩපඩක් මයික්්‍යක ආරියට ඇහෙෙන්නෑ වගේ හරි. ලෝකේ හේතු බලදහමානුව හැමදීම. සිදු වෙනවා කියල පැහැදිලි කරන සූතර දෙකක් නම් කරඩ කියල කිවොත් එහම චක්කවත්තී සහනාද සූත්‍රය, මහානිධාන සූත්‍රය කියලා ඔය සූත්‍ර දෙක මතකතියාග්ඩ ඕන. හරිද ඒ සූත්‍ර දෙක මතගනිදැ කලින්පාඩන් කර පිනිසා තවහුන්ට මතක ඇති දැන්. මේ පාඩ මේ මොනාදිගෙන ගත්තේ පටිච්ච සමමුපාදේ. එහෙම නැත්තං තව නමක් කිවොත්ීම හේතු පල්ල දහාම ගැනඉගෙන ගත්තා. එතකුට ඔන්න මේක මතක තියාග්ඩ. යමෙක් පටිච්ච සම්පාදය දකිී නම් හෙතෙම මොකද දකින්නේ. ධර්මය දකිනවා යමෙක් ධර්මය දකිීනම් මොකදද අනි පැත්තෙන් කියන්න තියෙන්නේ හෙතෙම පටිසම්පාදය දක හර ලේසින එතකුට ඒක මතක තියාන්නේරට පටි සම්පාදයක කියන්නේ බුදු දහමේ මූලිකේ ඉගැන්වීමක් බුදුරුන් ලෝකේ පහල වනත් නැතත් ලෝකයේ පවතින සත්‍යය තමයි හේතු පල දහම්ම කියලා ඔන්න ඒ ප්‍රශ්නයයි උත්තරත් එක්ක අපි මේ පාඩම අවසංකරනවා ඔබට වාර්විභාගතිී ජයන් ජය ප්‍රාථනා කරනවා මේ පාඩ ම අවසාන යාලට දැක්ක අන්ඩ පුළුවන්. බුද්ධර්මය සම්පූර්ණ පොත්තටම ඉදිරිපත් කරපු වීඩියෝ ඔක්කොමේ කැනමේ. වැදගත් වැදගත් කරුණු ටිකයි. එ උත්තරික ප්‍රශ්ක උත්තරරික ඒකගේ ප්‍රශ්නෝතරය ොතු ගුත්ති න ගඩා ප්‍රශ්න දිරිපත් කල තිනවා ඒ උත්තරයි අධ්‍යිනෙකරොත් ඉතින් මේ විීඩියෝ එකතු හරියට අධ්‍යින කරනවාට සාමා්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයයටත් බලට පුුවන් පර ප්‍රශ්පත්‍රය කරන්න. ඔයාට එස්ස එක සීකක් වගේ ලබාගන්ඩ පුළුවන් මට්ටමක් අනිවාරෙන්ම තියනවා ඇති යනිසා. මේක ඉතාම් වැදගත් මේ පෙළිපුත හන්දට මතක්‍රතියාගන්න දහයෙකුලාස්ශ්‍රේණීවලදී සාමානිපළ විභාගෙදී ඔබට ඉත්තාම වැදගත් වෙන.